සමහර තැනක චිත්තය සහ චෛතසිකවලට අමතරව නිර්වාණයටත් නාම කියන නම යෙදෙන අවස්ථා එනවා. අන්න ඒ පිළිබඳවත් කෙටි හැඳින්වීමක් අපිට කරන්න පුළුවන්ද, පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද අපේ ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී? අවසරයි. නිර්වාණය ශාලික එකත් ඉතාම වැදගත්. එකත් පොඩ්ඩක් පිරිසුදු කරගෙන මේ අනේක හොඳයි. ඒක තරම්ම අපේ භවනාවට ලොකුවටම අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් ඒ සමහර ධර්මපද කියවනකොට, ධර්මදේශනා ඇහෙනකොට සමහර වික්ෂිප්ත භාවයක් එන්න පුළුවන් නේද? එතකොට දැන් අපි කිව්වා නාම කියන්නේ චිත්තසයිසික වලට කියලා. හැබැයි බුද්ධ දේශනාවේ සමහර තැන්වල නාම කියලා නිවනටත් තියෙන්න පුළුවන්. එතකොට ඒකට එන තේරවාද නිර්වචනය තමයි දැන් අපි කිව්වා චිත්තචෛසිකය අරමුණ දෙසට නැමෙනවා. ඒ නිසා නාම කියලා කිව්වා. ඒ වගේම තමයි තමන් එක්ක ඉන්න අනිත් අය දෙසට අරමුණ නමනවා. තමන් දෙසට නෙවෙයි, තමන් අය ඉන්න අනිත් අය දෙසට අරමුණ නමනවා කියලා කියන්නේ. ඒ නිසා නාම කියලා කිව්වා. ඊට පස්සේ තවත් නිර්වචන දෙකක් තිබුණා. මේ දෙක තමයි නැමෙන අර්ථයෙන් අපි ගත්තේ. නැමෙන ධර්ම නිසා අරමුණ තමන් එක්ක ඉන්න අනිත් ධර්ම වෙත නමන නිසා. එතකොට දැන් නිවනටත් නාම කියන වචනේ යෙදিলা තියෙනවා. නිවනටත් නාම කියන වචනේ යෙදিলা තියෙනවා. නිවනට නාම කියන වචනේ දෙන්නේ කවරක් නිසාද? නිර්වාණ ධාතුව කියන එක අතිශයින්ම ශාන්තයි, ප්‍රණීතයි. එතකොට මේ ආර්යයන් වහන්සේලා මේ නිවන ප්‍රත්‍යක්ෂ කරාම, දැක්කම, අවබෝධ කරාම, අධිගමනය කරාම, නිවනටපත් වුණාට පස්සේ උන්වහන්සේලාට නිවන තරම් වටින දෙයක් නෑ තව. සමහර වෙලාවලට කම් සැපේ දෙන්න පුළුවන් සෝවාන් ආර්යයන් වහන්සේ. ඒ වෙලාවට ඔක්කොම මතක වෙන්නට පුළුවන් ධර්මය ගැන. නමුත් කවදාවත් නිවන තරම් වෙන දෙයක් වටිනාකමින් සලකන්නේ නෑ උන්වහන්සේලා නෝනේ. ඉතින් මේ නිවන කියන එකේ තියෙනවා තමන් වෙත චිත්තචෛසිකය ආකර්ෂණය කරන ගතියක්. ආකර්ෂණය කරගන්නවා කියන්නේ ලෝභයෙන් ආකර්ෂණය කරගන්නව නෙවෙයි, තමන්ගේ තියෙන වටිනාකම නිසා. දැන් අපි ඊට බුදුරජාණන් වහන්සේ වගේ තමයි අපිට සබොයින් මුණ ගැහුණා නම් මේ තියෙන ශ්‍රද්ධාවත් එක්ක. මොකද හිතන්නේ අපි නිතරම උන්වහන්සේ හම් වෙන්නේ යයි, නිතරම උන්වහන්සේගේ බණ අහන්නේ යයි, නිතරම පූජා සත්කාර කරන්නේ යයි. ඒ මොකද එතන තියෙන ලෝභය නෙවෙයි, එතන තියෙන වටිනාකම අපි දන්නවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා දන්නවා. දැන් කට්ටිය හැමදාම උදේසට පන්සල් මළුව අහනවා නම් ඉරිදට, ඒ අහන්නේ මේ නිවේදකයා කෙරෙහිවත් නේ, channel එක කෙරෙහිවත්, දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙරෙහිවත් ඇලිලා නෙවෙයි, වටිනාකමක් දන්න නිසා නේද? මේක වටිනවා කියලා දන්න නිසා, අපේ ජීවිතේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා දන්න නිසා. ඉතින් සියුම් ඇලීමක් තියෙන්න පුළුවන්, මම නැහැ කියන්නේ සමහර අවස්ථාවල. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ තිබුණ බුදුරණන් වහන්සේ කෙරෙහි ඇලීමක් සමහරලාට, ඒ වගේ ඇලීමක් තියෙන්න පුළුවන්. නමුත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ බුදුරණන් වහන්සේ ඇසුරු කරන්නේ නිතර නිතර. ඒ මොකද වටිනාකම දන්න නිසා. ප්‍රධාන වශයෙන් අපි ඔය හොඳ දේවල් ඇසුරු කරන්නේ වටින නිසා, වටිනා වැදගත් නිසා, අපේ ජීවිතේ අර්ථවත් වෙන නිසා. එතකොට මේ ආර්යයන් වහන්සේලා නිර්වාණය සලකන්නේ එහෙමයි. ඉතින් නිර්වාණයේ තියෙනවා ඒ වගේ වටිනා සැබෑ වටිනාකම. අපේ මේ දිරණ බිඳෙන රූපය වගේ නෙවෙයි, මේක සැබෑම වටිනා ධර්මයක්. ඒ නිසා නිර්වාණය ආකර්ෂණීයයි. නිර්වාණය මාර්ගඵල සිත්, එහෙම නැත්නම් ඥාන සම්ප්‍රයුක්ත සිත්, අකුසල සිත් නෙවෙයි, ඥාන සම්ප්‍රයුක්ත සිත්, මාර්ගඵල සිත්, තමන් වෙත ඇදගන්නවා. තමන්ව සිහි කරවන බවක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ ඒක සිහි කරනවා කියන එක කියන්නේ අපිට නිතර මේක මතක් වෙන බවක් ඒකේ තියෙනවා. ඒ තරම් වටින බවක් තියෙනවා. ඒ නිසා චිත්තචෛතසික ධර්මයන් තමන් වෙත නමන නිසා නිර්වාණයට නාම කියලා කිව්වා. තමන් වෙත නමන නිසා නිර්වාණයට නාම කිව්වා. එහෙම නැත්නම් නිර්වාණයට නාම කිව්වේ නිවන අරමුණක් ගන්න නිසා නෙවෙයි, නිවන අරමුණකට නැඹුරු වෙන නිසා නෙවෙයි, චිත්තචෛසිකයන් තමන් වෙත නමන නිසා නාම කියලා කිව්වා. දැන් බලන්න එකම වචනයට දේශනාවේ අර්ථ කීයක් ඇවිල්ලා තියෙනවද? ඒතර එකම වචනය අපි ඕක තමයි කියන්නේ ක්‍රමානුකූලව ගුරු ඇසුරක ඒ බුද්ධ ධර්මයක් සම්ප්‍රදායක් ඉගෙන ගත යුතුයි. එහෙම නැතිනම් අපිට හිතු විදිහට අර්ථ දෙන්නට පටන් ගන්නවා. නිර්වාණයට නාම කියන තැනදී සමහර ලාවට කෙනෙක් ඊට පස්සේ මේ නිවන අරමුණු ගන්නවනේ, නැත්තම් නිවන කියලා කියන්නේ මේ ප්‍රභාස්වර සිතනේ කියලා අර්ථයකට එන්න පුළුවන් නේ. එතකොට ඒ නිසා නිවනට නාම කියලා කියන්නේ අරමුණක් විස නැමෙන නිසා නෙවෙයි, නිවනට නාම කියලා කියන්නේ තමන් වෙත ඥාන සම්ප්‍රයුක්ත හිත් නම්මන නිසා, තමන් වෙත නමන නිසා. මොකද නමන්නේ අතිශයින්ම ආකර්ෂණීයයි, අතිශයින්ම ප්‍රභාස්වරයි. අතිශයින්ම ප්‍රභාස්වරයි කියලා කියන්නේ ආලෝකයක් තියෙනවා කියන එක නෙවෙයි, අතිශයින්ම පිරිසිදු ධර්මයක් නිසා තමන් වෙත නමනවා. ඒ නිසා එක නාමකුව මිසක් අරමුණුවකට නැමෙන අර්ථයෙන් නාමකුව නෙවෙයි කියලා අපි බොහොම ඕනෑකමින් හිතේ දරා ගන්නට ඕනේ.
ස්වාමිනස ඥාන සම්ප්‍රයුක්ත සිත් තමන් වෙත නමන නිසා. අය කියන්නේ පාලි පාඨය කියන්නකම නිබ්බාණං ආරම්මනාධිපති පච්චේතාය අනවජ්ජ ධම්මේ අත්ති නාමෙන්ති. නිවැරදි ඥාන සම්ප්‍රයුක්ත හිත් පිරිසුදු හිත් තමන් වෙත නමන නිසා. අකුසල් සිත් නමන්නේ. එහෙමයි. අකුසල් සිත් ප්‍රහාණය කරනවා. එයත් සිද්ධ වෙනවද අපේ ස්වාමිනහන්ස? මෙහෙමයි කියන්නේ. හරියට කියනවනම් කියන්නෝනේ නිර්වාණය අරමුණු කරමින් මාර්ග සිතෙන් අකුසල් සිත් ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ නිර්වාණය අකුසලයේ ප්‍රහාණය කරන්න උපකාර වෙනවා. හොඳයි. ඒ වගේම ඒ නිසා අපි කියන්නේ මාර්ග සිතම අකුසල සිත් ප්‍රහාණය කරන්නේ නිර්වාණය අරමුණු කිරීම වශයෙන්. ඉතින් ඒ නිසා ඔක තව නිර්වචන තියෙනවා. මම නිර්වාණ කියන පාඩමට ආමේ කියන විස්තර කරන්නම්. නිර්වාණයම අකුසලයන්ගේ ප්‍රහාණය කරන ක්‍රමයකුත් තියෙනවා. නමුත් දැනට මතක තියාගමු මෙතන නාම ධර්ම ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාසිත ඇතුළත් ඥාන සම්ප්‍රයුක්ත ඇතම් යහපත් සිත් තමන් වෙත නමන නිසා නිර්වාණයට නාම කිව්වා කියලා මතක තියාගමු.